ආගමික සහජීවනයට හානිවන ආකාරයේ ප්‍රකාශයක් කළයි චෝදනා ගොනු කිරීමට ප්‍රමාණවත් සාක්ෂි නැතයි නීතිපතිවරයා ලබා දුන් උපදෙසින් පසුව නතාෂා එදිරිසෝරිය හා බ්‍රූනෝ දිවාකර යන සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් දෙදෙනා නිදහස් කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද තීරණය කළා. සමාජ මාධ්‍ය ක්‍රියාකාරණියක හා ප්‍රහසන ශිල්පිනියක ලෙස නතාෂා එදිරිසෝරිය මහත්මිය කළ ප්‍රසිද්ධ ඉදිරිපත් කිරීමකින් ආගමික සහජීවනයට හානිවන බවට චෝදනා කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගිය වසරේ මැයි මාස 28 වෙනිදා කටුනායක ගුවන්තොටුපලේදී ඇයව අත්අඩංගුවට ගත්තා. අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත හෙවත් ICCPR සහ දණ්ඩ නීති සංග්‍රහය යටතේ චෝදනා විමර්ශනය කරමින් සිටින බවයි. විමර්ශනයට අදාළව නතාෂා එදිරිසූරිය මහත්මියගේ ප්‍රකාශය ප්‍රසිද්ධ කළ සමාජ මාධ්‍ය එවක හිමිකරු බ්‍රූනෝ දිවාකර මහතාද පසුගිය වසරේ මැයි 31 වෙනිදා අත්අඩංගුවට ගත්තා. බ්‍රූනෝ දිවාකර මහතාට පසුගිය වසරේ ජුනි 21 වෙනිදා මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප නියමුවත් නතාෂා එදිරිසූරිය මහත්මියට මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප ලබා ගැනීමට අවස්ථාවක් ලැබුණේ නැහැ. ඒ අනුව ඇය මහාධිකරණයෙන් ඇප ඉල්ලීමක් කළ අතර ඒ සලකා බැලූ මහාධිකරණය 2023 ජූලි 5 වෙනිදින ඇප නියම කළා. පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම නඩුවට අදාළව නීතිපතිවරයාගෙන් උපදෙස් ඉල්ලා සිටි අතර නීතිපතිවරයාගේ උපදෙස් ඔවුන් අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට වාර්තා කළා. ICCPR පනත සහ දණ්ඩ නීති සංග්‍රහයටත් අනිකුත් නීතිවලටත් අනුව සැකකරුවන් දෙදෙනා වෛරී ප්‍රකාශයක් කර ඇතැයි චෝදනා ගොනු කිරීමට ප්‍රමාණවත් සාක්ෂි නැතයි එහිදී නීතිපතිවරයා දනුම් දී තිබෙනවා. මේ අනුව නතාෂා එදිරිසූරිය මහත්මියත් බ්‍රූනෝ දිවාකර මහතාත් මෙම නඩුවෙන් නිදහස් කිරීමට කොටුව මහේස්ත්‍රාත් කෝසල සේනාධීර මහතා අද නියෝග කළා.